සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ අදත් අපේ Cook with Love Original channel එකට. අද අපි හදන්න යන්නේ broccoli and spinach soup එකක්. ඒක හදන හැටි බලන්න කලින් ඔයගොල්ලෝ තාමත් අපිව subscribe කරලා නැත්නම් යට තියෙන subscribe button එක press කරලා අපිව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම අපිව like කරලා යාළුවොත් එක්ක share කරන්න තමතක කරන්න එපා. දැන් අපි බලමු අපිට මේ soup එක හදාගන්න මොනවද ඕන කරන ද්‍රව්‍ය කියලා. अभी टोन में ब्रोकोली स्पिनेच लूनु गांबिरी स्कूडु बटर कपागत लूनु तलागत सुधु लूनु चीज कुकिंग क्रीम ये द्रव्य टीके तमें अभी टोन में इससे लम्बा बाजने आ क्लिपे थी ला बटर हैंडर कप मेकर एक तो करना बटर टीके रात्ते ला मैं विधि टे मेल्ट हुए ने पटांगत तेरे पास से अभी तलागत सुधु लूनु हेन्दा मेकट एकत करना इवगे में कपल तीयागत लूनु टीका मेकट एकत करना एटी को दिन कवलां करला यांतां बेदेन देना देन अभी दान्य आन्य अपे ब्रोकोली टीका ब्रोकोली मेवी दिए कपागन तीयनवा एवगे में ब्रोकोली दंडू टीका मेवी दिए पोड़ कपल अभी मेकटे पुलवा हम कवलांगर तंबेन देम ब्रोकोली की मंटम तंबेन एलवलवा गोड़ा पेलायानी मेकअप इकमंटम तंबगा पुलवा पाट विना मनिम व्यागा पुलवा अभी लून टीका तेकत वरगता දැන් එකතු කරනවා වතුර කෝප්පය. අයමත් හොඳින් කවලම් කරනවා. විනාඩි 5ක් විතර වහලා තිබ්බම මේක ඉක්මනටම තඹ ගන්න පුළුවන්. දැන් මම දාන්නේ स्पिनेच टीक स्पिनेच वाली भाग्या मम्म इतने एकत करना है कि दहाक पहलवागे एकतुकान बोलवा मम्म मितने मगे सूपे का दें देंट वगे प्रमाण एनिसा वगोलो इट वडा प्रमाण कदन वनो दान इंग्रीडियंट्स अड़वे करगा बोलवा दंगाई मत वहल तेबे तीन विनाडी देखा कितर एदी अपे लोलू टीक मोदी तेबिला तीन දැන් අපි කරන්නේ ලිප වහලා මේක ටිකක් නිවෙන්න තියෙන එක. මේක හොඳින් නිවුනට පස්සේ අපි බ්ලෙන්ඩර් එක අරගෙන බ්ලෙන්ඩර් ජග් එකට මේ ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මේක අපි හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. දැන් අපි ආයෙමත් pan එකක් ලිපේ තියලා butter හැන්දක් එකතු කරනවා. තලාගත්ත සුදු ලුණු ටිකකුත් එකතු කරනවා. ඒ ටික බැදීගෙන එද්දී අපි ආයෙමත් එකතු කරනවා spinach ටිකක්. දැන් දාන්නේ අපි blend කරගත්ත broccoli ටික. දාලා අපි මේ විදිහට ටිකක් කවලම් කරලා විනාඩියක් විතර කුක් කරගන්නවා. ඊට පස්සේ එකතු කරා කුකින් ක්‍රීම් ටිකයි චීස් ටිකයි. මෙතනදී කියන්න ඕනේ ඔයගලන්ට කුකින් ක්‍රීම් හොයාගන්න බැරි නම් කොකොනට් ක්‍රීම් එහෙම නැත්නම් හොඳට උකුවට මිරිකගත්ත පොල් කිරි ටිකක් එකතු කරන්න පුළුවන්. දැන් අපි චීස් ටික හොඳින් දිය වෙනකන් කවලම් කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි එකතු කරනවා ගම්බිරිස් කුඩු. ඔයගොල්ලෝගේ රසානුව ගම්බිරිස් කුඩු අඩු වැඩි කර ගන්න පුළුවන්. තව ඔයගොල්ලන්ට ලුණු ඕනේ කියලා හිතුණොත් ලුණු චුට්ටක් එකතු කර ගන්නත් පුළුවන්.
ආයමත් හොඳින් කවලම් කරලා තව විනාඩියක් දෙකක් කුක් කරගත්තට පස්සේ අපේ සුප් එක ලෑස්ති. මේක ගොඩක් රස වගේම ගුණවත් කෑමක්. ඩයට් කරන කෙනෙකුට විතරක් නෙමෙයි ලොකු පොඩි හැමෝටම කන්න පුළුවන් ගොඩක් ගුණ කෑමක්. ඔගොල්ලෝත් හදලා බලලා අපිට කියන්න. මම මෙතනදී මේ සුප් එකත් එක්ක ටෝස්ට් බ්‍රෙඩ් සර්ව් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ගාලික් බ්‍රෙඩ් එහෙම නැත්නම් ටෝස්ට් බ්‍රෙඩ් එකක් එක්ක මේ සුප් එක සර්ව් කරන්න. ගොඩක්ම ගැලපෙන්නේ මේක රාත්‍රී ආහාරයකට තමයි. තවත් මේ අපි අලුත් රසවත් කෑම හදන හැටි ඉගෙන ගන්න අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. සුබ දවසක්. බයි.